ඔගලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මේ ලස්සන පැන්ඩ හදාගන්නේ කොහොමද කියලා. ගොඩක් අය ඉල්ලීම් කරලා තිබුණා පැන්ඩ කෙනෙක් හදලා පෙන්වන්න කියලා. ඉතින් ඒක නිසා මම අද හිතුවා ඔගලන්ට මෙන්න මේ ලස්සන පැන්ඩව කොහොමද හදන්නේ කියලා කියලා දෙන්න. අපි බලමු පැන්ඩ හදන්න මොනවද ඕන කරන්නේ කියලා. ඇඟට අපි දාගෙන තියෙන්නේ කළු සහ සුදු කියන පාට දෙක විතරයි. ඒක නිසා මම හැමදාම කියනවා වගේ මම ෆොන්ඩන්ට් ටොප්පස් හදන්න පාවිච්චි කරන්නේ මේ වගේ රෙඩිමේඩ් ෆොන්ඩන්ට්. මේ කළු එක තමයි මම මේ ඇඟ කළු කොටසට දාගන්න අරන් තියෙන්නේ. සුදු පාටත් මේ රෙඩිමේඩ් ෆොන්ඩන්ට් තමයි මම පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ ඇත්තට මම පාවිච්චි කරන ෆොන්ඩන්ට් එක. ඔයගලන්ට කවුරු හරි බලා ගන්න ඕන නම් මේක තමයි මම පාවිච්චි කරන රෙඩිමේඩ් ෆොන්ඩන්ට් එක. ඊට අමතරව රෝලින් පින් එකක් ඕනේ. මේ කකුල් වල පොඩි කොටස් කපා ගන්න මේ වගේ පොඩි කටර් සෙට් එකක් ඕනේ. අතිනුත් කපා ගන්න පුළුවන්, අතිනුත් හදා ගන්න පුළුවන්, තියන අයට මේ වගේ එකක් යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේක අපිට හොඳ හයියට තියා ගන්න ඕන නිසා මේ වගේ අපි බබකියු ස්ටික් යූස් කරනවා. ඒ වගේම ටොප්පස් ගල් කරගන්න ටයිලස් පවුඩර්, කොළපාට මේක හදා ගන්න අපි මේ වගේ කලා එකක් පාවිච්චි කරන කොළපාට. ඊට අමතරව ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ෆොන්ඩන්ට් හදා ගන්න මොනවද අපි පාවිච්චි කරන ටූල් කියලා. ඉතින් මම ඔයගලන්ට කියනවනේ විශේෂ ටූල් මුකුත් ඇත්තරම ෆොන්ඩන්ට් ටොප්පස් හදන්න ඕනේ නැහැ. කේක් ෂොප් වල තියෙනවා මේ වගේ මූලිකම පටන් ගන්න අයට කේක් ෂොප් වල ගන්න තියෙනවා මේ වගේ ටූල් සෙට් එකක්. මම හිතන්නේ ඒක ඉච්චර ලොකු ගාණකුත් නෙමෙයි. ඒක නිසා මුලින්ම ටොප්පස් හදන්න ආසාවක් තියෙන අයට මේ වගේ ටූල් සෙට් එකක් ගත්තාම හොඳටම ඇති ඒගොල්ලන්ගේ පළවෙනි අදියර විදියට. මේකෙන් අපිට ටොප්ප එකක් හදන්න පුළුවන් ඕන කරන හැම ටූල් එකක්ම තියෙනවා. මේ වගේ ටූල් සෙට් එකක් ඕනම කේක් බඩු තියෙන ෂොප් එකකින් ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු කොහොමද හදන්නේ කියලා. හරි. අපි මුලින්ම බලමු මේ ඇඟ කොටස හදාගන්නේ කොහොමද කියලා. ඇඟ කොටස හදාගන්න මම අරන් තියෙනවා ග්‍රෑම් 85ක මේ වගේ ගුලියක් තමයි මම ඇඟ කොටසට අරන් තියෙන්නේ කියලා. මේ ගුලිය අරගෙන හොඳට බෝල කරලා ඊට පස්සේ එක පැත්තක් පොඩියට මුල්ට උස්ස ගන්න. එක පැත්තක් රවුමට හිටින්න මේ විදිහට. ඒ උඩට උස්සගත්ත පැත්ත පොඩ්ඩක් එහෙම තලලා සමාන වෙන්න උම් පොඩ්ඩක් තලා ගන්න. අපි මේක එහෙම තියලා මේ විදිහට හයි කර ගන්නවා. මේ වගේ කට එකක් පාවිච්චි කරන්න පුළුවන් ඕගලන්ට මේක කපා ගන්න. ඉතුරු ඇඟ කොටසකටයි ඔළුවටයි ඉඩ තියලා අපි මේ ප්‍රමාණය මේක කපලා ගන්නවා. ඊට පස්සේ අපි බලමු කකුල් දෙක හදන්නේ කොහොමද කියලා. කකුල් දෙක හදන්න මම මේ කළු පාට ෆොන්ඩන්ට් තමයි අරන් තියෙන්නේ. මේකටත් අපි CMC දාලා මුලින්ම අනාගෙන ඉන්නේ. කළු පාට ෆොන්ඩන්ට් ඇනුවට පස්සේ අද්දික හොඳට හොදගෙන තමයි ඊට පස්සේ අපි අනිත් කොටස කරන්න ඕනේ. මොකද කළු පාට ෆොන්ඩන්ට් අතේ තැවරිලා තිබුණොත් එහෙම සුදු පාට කොටසට ගෑවෙන නිසා කළු පාට ෆොන්ඩන්ට් එක අනාගත්තට පස්සේ අපි හොඳට අද්දික සෝදගෙන තමයි සුදු පාට කොටසේ වැඩ කරන්න ඕනේ. අපි බලමු කකුල් දෙක හදාගන්නේ කොහොමද කියලා. කකුල් දෙක හදන්න මම කළු පාට ෆොන්ඩන්ට් බෝල දෙකක් අරන් තියෙනවා එක සමාන. එකක් ග්‍රෑම් 22ක් වෙන්න තමයි මම අරන් තියන්නේ. ඔයගලන්ට මැනලා කරන්න කැමති නම් මේ විදිහට ග්‍රෑම් 22ක එක කකුලක් වෙන්න හදා ගන්න පුළුවන්. දැන් අපි බලමු කකුල් දෙක හදන්නේ කොහොමද කියලා. කකුල් දෙක හදන්න මම අර කලින් ටෙඩි බියාගේ කකුල් දෙක හදන්න කියලා දුන්නා වගේ මේ විදිහට බෝලයක් අරගෙන මෙහෙම මැදින්
හරි මැදින් මේ විදිහට චුට්ටක් ඇතුළට ඔබා ගන්න. ඊට පස්සේ අනිත් කොන මෙහෙම බිමට තියලා මේ විදිහට කකුලේ හැඩය හදා ගන්න පුළුවන්. මේ කොන මේ විදිහටම බෝලයක් විදිහට තියන්න තියලා මේ ඇඟ කොටසේ මේ විදිහට රවුමක් හදලා අලව ගන්නත් පුළුවන්. දැන් අපි බලමු අනිත් කකුල හදන්නේ කොහොමද කියලා. අනිත් කකුලත් හදන්නේ මේ විදිහටමයි. මැද්දින් මේ වගේ එක පැත්තක් චුට්ටක් ලොකු වෙන්න කරත් කමක් නැහැ. මේ විදිහට ලොකු පැත්ත බිමට තියලා මෙහෙම තරලා හදාගන්න. ඇඟෙත් අර විදිහටම මේ විදිහට සිදුරක් හදලා ග්ලූ ටිකක් ගාලා ඒ කකුල තේ විදිහට දාගන්න. පැන්ඩගේ උඩ කොටස කළු පාට නිසා මම ඇඟේ උඩ කොටසයි අත් දෙකයි කළු පාටින් හදාගන්න ග්‍රෑම් 40ක කොටසක් තමයි අරගත්තේ. දැන් ඒක මෙහි මේ විදිහට සොසේජස් එකක් ආකාරයට රෝල් කරලා අත් දෙකේ දිගත් එක්ක හරියද කියලා මැනගෙන ඊට පස්සේ මේ ව්‍යාකාරයට උරහිස් දෙක තියෙන තැනින් මේ ආකාරයට තොනි කරගන්න. අත් දෙකේ දිග ප්‍රමාණය හදා ගන්න පුළුවන් අපිට උරහිස් දෙක තියලා බලලා ඊට පස්සේ මේ ආකාරයට අත් දෙක ඕන කරන දිග ප්‍රමාණයට හදා ගන්න. අත් දෙකේ අගිස්ස පොඩ්ඩක් මේ විදිහට තලන්න අතේ අල්ල විදිහට. ඔළුවට මම ග්‍රෑම් 85ක කොටසක් තමයි අරගත්තේ. දැන් අපි බලමු ඔළුව හදන්නේ කොහොමද කියලා. බිමට තියලා පොඩ්ඩක් තලන්න. තලලා හොඳට ඉරිපාරවල් නැති වෙන්න හොඳට අල්ලෙන් මදින්න. ඊට පස්සේ මේ වගේ බෝල් ටූල් එකක් අරගෙන ඇස් දෙක තියෙන තැන මුලින්ම මාක් කරගන්න. ඇස් දෙක මාක් කරගත්තට පස්සේ ඇඟිලි දෙකෙන් පොඩ්ඩක් අර ඇස් දෙක පල්ලෙහාට හිටින විදිහට ඇඟිලි දෙකෙන් හදාගන්න. ඊට පස්සේ කළු පාට ෆොන්ඩන් ගුලි දෙකක් එක සමාන ගුලි දෙකක් අරගෙන මේ විදිහට රෝල් කරලා ඒ අපි හදාගත්ත හැඩයට තියලා අලව ගන්න පුළුවන්. මංක පැත්තක් කරන හැටි පෙන්වන්නම්. මේ විදිහට හැට තියලා අලවගෙන අතින් හැඩේ හදා ගන්න මේ විදිහට. ඊට පස්සේ බෝල් ටූල් එකෙන් ඇහැ තියෙන තැන පොඩ්ඩක් මේ විදිහට යටට ඔබා ගන්න. අනිත් ඇහත් ඒ විදිහමයි. මේක තුනී කරගන්න කලින් චුට්ටක් දිග හැඩයකට තියාගත්තා නම් ලේසි. ඒක නිසා මම මේ විදිහට පොඩ්ඩක් දිග කරලා තමයි මේ ඇහ හදන්නේ. එතකොට ලේසියෙන් අපිට තියාගන්න පුළුවන් මේ ආකාරයට. මේක ඇලවෙන්නේ නැත්තම් පොඩ්ඩක් ග්ලූ ටිකක් ගාලා අලව ගන්නත් පුළුවන්. කළු පාටට ග්ලූ පාවිච්චි කරාම පොඩ්ඩක් සුදු එකේ තැවරෙනවා වැඩින වෙන නිසා මම පුළුවන් තරම් ග්ලූ පාවිච්චි කරන්නේ නැතුව තමයි මේක අලවන්න හදන්නේ. මේ විදිහට හදාගත්තට පස්සේ බෝල් ටූල් එකෙන් ඇස් දෙක අර කලින් වගේ මෙහෙම මේ ඇඟිල්ලෙන් මුලින්ම තද කරගත්තත් කමක් නැහැ මේ විදිහට. ඊට පස්සේ බෝල් ටූල් එකෙන් ඇස් දෙක මාක් කරගන්න යටට ඔබලා. මේ විදිහට මාක් කරගත්තට පස්සේ සුදු පාට ෆොන්ඩන් බෝලයක් අරගෙන ඒ අපි හදාගත්ත ඇහි කුහරයට තියලා මේ විදිහට තද කරගන්න. දෙපැත්තම එකම සමාන වෙන්න ලස්සනට හදාගන්න. පොඩි ෆොන්ඩන් ගුලි දෙකකින් අපිට මේ වගේ ඇහි කළුබ බගේ කොටසත් හදාගන්න පුළුවන්. ග්‍රෑම් 26ක් තමයි මම අරන් තියෙන්නේ මේ නහය කොටස හදාගන්න.
අපි බලමු දැන් නහය හදන්නේ කොහොමද කියලා. ග්‍රෑම් 26ක් තමයි මේ නහය කොටස හදන්න මං ගත්තේ. මේ විදිහට බෝලයක් විදිහට හදාගෙන බිමට තියලා පොඩ්ඩක් ඒක තුනී කරලා මේ ආකාරයට මූණට තියලා ඇස් දෙකට චුට්ටක් පල්ලෙහෙන් හරි මැද්දට වෙන්න මේ විදිහට අලව ගන්න. ඊට පස්සේ අපි මේ ටූල් එක පාවිච්චි කරන ගොඩක් වෙලාවට කටවල් හදා ගන්න. ඒ ටූල් එකෙන් මේ විදිහට කට දෙපැත්තෙන් දෙකක් මාක් කරලා ඒකට හරි මැද්දෙන් මේ ආකාරයට ඉරක් ඇඳ ගන්න. ඊට පස්සේ කළු පාට ෆොන්ඩන් කුලියක් අරගෙන මේ විදිහට ඔයගලන්ට නහය හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මූණ නහයයි කටයි මේ විදිහට හදලා හදාගත් එක. කටේ කට ඇරගෙන ඉන්නවා වගේ ඔයගලන්ට මෙහෙම හදන්න ඕන නම් මේ විදිහට මිච්චූටි බෝල් ටූල් එකෙන් පොඩ්ඩක් ඇතුලට ඔබලා කටේ කුහරයක් වගේ හිටින්න හදා ගන්න. ඊට පස්සේ මේ ආකාරයට චුට්ටක් එක ලොකු කරන්නත් පුළුවන්. ඊට පස්සේ රෝස පාට පොඩි ෆොන්ඩන් ගුලියක් ඒක ඇතුලට දාලා මේ විදිහට මේ බෝල් ටූල් එකෙන්ම දිවක් දිව පේන විදිහට මේ මේ විදිහට හදා ගන්න. දැන් ඔයගලන්ට පුළුවන් මේ හදාගත්ත ඔළුව පැන්ඩගේ ඇඟට මෙහෙම ග්ලූ ටිකක් ගාලා හයි කරගන්න. මේ විදිහට ඔයගලන්ට පොඩ්ඩක් hina වෙලා ඉන්න විදිහට දාන්නත් පුළුවන්. මේ විදිහට මේ ටූල් එකෙන් චුට්ටක් කට දෙපැත්තට පොඩි මාක් එකක් දාලා දැන් අපි බලමු කණ හදාගන්න. මම කණ හදාගන්න එක ගුලියයි පාවිච්චි කරන්නේ. මේ විදිහට රවුමක් අරගෙන රෝලින් පින් එකේ පැත්තකින් මේකට වල වගේ හදාගෙන ඒක දෙකට කපාගෙන අපිට පැන්ඩගේ කන් දෙකම හදාගන්න පුළුවන්. මේ විදිහට තමයි මම කණ හදන්නේ. මේ විදිහට ඔයගලන්ට කන් දෙකම එකම විදිහට හදාගෙන පැන්නට අලව ගන්න පුළුවන්. කකුල් දෙකේ අග කොටසේ සුදු පාට රවුම් මම දාලා තියෙනවා මේ ටොපර් එකේ. ඒව හදාගන්න මම මේ වගේ පොඩි කටස් තමයි යොදාගන්නේ. ඔගලන්ට කටස් නැත්තම් පොඩි ගුලි තියලා අතින් උනත් මේක කකුලට මේ විදිහට හදාගන්න පුළුවන්. මේ විදිහට ලොකු එකක් මැද්දට තියලා ඊට පස්සේ පොඩි තුනක් තියලා ඇඟිලි විදිහට ඔගලන්ට කකුල තව ටිකක් මේ වගේ ලස්සන කරගන්න පුළුවන්. මම දැන් මේ පැන්ඩ අල්ලන් ඉන්න උණගහ හදන හැටි තමයි ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. උණගහ හදන්න ඇත්තටම හරිම ලේසි. මේ වගේ කොළපාට ෆොන්ඩන්ට් එකක් අරගෙන රෝල් කරලා මේ කෝටුවට ඇතුල් කරාට පස්සේ මේ ආකාරයට හොඳට තුනී කරගෙන උණගහේ අර ඔයගලන් දන්නව ඇති උණගහේ තැන් තැන් වල ධාර වගේ තියෙනවා. අපි ඒ ධාර හදාගන්න මේ විදිහට කපලා පොඩ්ඩක් වෙන් කරලා මේ විදිහට ඔයගලන්ට පුළුවන් ඒ උණගහේ ධාර ටික හදාගන්න. මේක තව ටිකක් ලස්සනයි ඩස්ට් කරලා කොළපාටින් ඩස්ට් කරොත්. මම මේ කොළපාට ෆ්ලවර් ඩස්ට් තමයි මේ ඩස්ට් කරන්න පාවිච්චි කරන්නේ. මේ වගේ කොළපාට ඩස්ට් එකකින් ඔගලන්ට මේක තව ටිකක් ලස්සන කරගන්න පුළුවන්. උණගහේ කොළ විදිහට මම මේ ෆ්ලවර් කටයකින් කපාගත්ත කොළ විදිහට තමයි මම මේ ෆ්ලවර් කටයෙන් කපලා මේ විදිහට දාගන්න පුළුවන් ඔගලන්ට. නැත්තම් ඔගලන්ට අතින් උනත් කොළ හදලා දාගන්න පුළුවන්. ලේසි නිසා මම මේ ෆ්ලවර් කටයකින් කොළ කපලා මේ විදිහට හදාගන්නවා. ඇස්තිකට මේ වගේ සුදු පාට චූටි ඩොට් දෙකක් තියාගත්තාම තවත් ඔයගලන්ට පැන්ඩව ලස්සන කරගන්න පුළුවන්.
මේ තියෙන අද අපි හදලා ඉවර කරගත්ත පැන්ඩා ඔගලන්ට පුළුවන් ඔගලන්ගේ හදන බර්ත්ඩේ කේක් වලට මේ වගේ ලස්සන පැන්ඩා කෙනෙක් හදලා ඔගලන්ගේ කේක් සරස ගන්න.